පුළුවන් අපි අද කතා කරන්න ඒකගේ සාකතිීෙන් සත්තහා ඒ බව ට තර පිළිබඳව ඊට අමතර පාඩම අපි පුුණ ඒ ජීවිත සාකිරීමට බලාපොරොත්තු වෙනවා අපි මේ පාඩම් තවදුරටත් කොටස් දෙකකට පිළිතුරු කියන එකට අධ්‍යයන සංස්කෘතිකා දීට ඒ පාඩම පාස්වේ අපේ කිරීම ඉතාමත් අපහසු නිසා වැඩි යෙදීමට ඔබට පිළිතුරු වැඩිපුරම විභාගයේදී ශාක විද්‍යාව පිළිබඳ ප්‍රශ්න යොමු වෙලා තියෙන ශාක එජෙනේ කියන එක ඉදිරියට අපි මෙන්න පාඩමේදී පාඩම් අංකලා ඒක සාකච්ඡා කරන්න පුළුවන් ශාක ජීවන සහ බෝම පිට පරිදි අන්වර්තන ඒවත් පොතනින් දීප්තේ එහි බෝම් ජීවිතයට දක්වන අන්වර්තන 10 කට ජීවන තත්ත්වය 10 කට පෙර ජීවන ජීවන තත්ත්වය එවගේම 10 කට පෙර ජීවන අපි සාකච්ඡා කරන්න බලමු. අපි දැන් කතා කරමු බෞද්ධ සාහිත්‍යයේ කියන බෞද්ධ ශාක තම ජීවන තත්ත්වයේදී පරම්පරා ප්‍රත්‍යක්ෂ විදහා ගන්න. ඊට අමතරව අපිට දැක්කේ පොළොවන් තොරසයිතා හම්බුනවා පරම්පරා ප්‍රත්‍යවචන මොකක්ද පරම්පරා ප්‍රත්‍යවචන කියන්නේ මේ ජීවන ශාක්‍යයක් තුළදී ඒක තුන් පරම්පරාවක් දීගුණ පරම්පරාවක් මාර්ගයෙන් මාර්ගයට හට ගැනීම එහිදී එක් පරම්පරාවක් මගින් අනිත් පරම්පරාවට හිතද වීම තිබුණා ඔයාලා ශාක්‍ය විදිහට පාඩමින් ඉගෙන ගත්ත විදිහට ජන්මාන පරම්පරාව ශාක්‍ය ඒක ගුණයි දේශන පරම්පරාව ශාක්‍යවල දීගුණයි එනිසා ඒකගුණ ජන්මක පරම්පරාව අනුන්න විභාජනය මගින් ඒකගුණ පුද්ධයන්ම ඒකගුණය ජන්මාන්තර වෙනවා මේ ඒකගුණ පුද්ධයන් සහ ඒකගුණය ජන්ම ඒ කියන්නේ දීතන යුක්තානුව එයින් දීගුණ කලලය එයින් දීගුණ දීජය විස්තරය විදිහට ඒ දීගුණ දීජය සාපේ ඕනන විභාජනය මගින් දීතන බෙදවීම සිදුවෙනවා ඒ විචාර දෙකකදී ඒක තුනේ ගන්න අපට සිදු වෙනවා. ඒක දෙන්නක් සිදු වන්නේ ඒක ගුණ සාක පරම්පරාවෙන් තියෙන සාක පරම්පරාවෙන් තියෙන විදින සාක පරාවේ ඒක ගුණ සාක පරම්පරාවක් ආරුවෙන් වලට හට ගැනීම. භෞමික ශාකවල ජීවන චක්‍රයේදී මේ ඉවෙන එක තුන ධර්මාන් ශාකයක් තා දීගුණ විචාර ශාකයේ රූපාකාරයෙන් සමාන වෙන්නේ. ඒ වගේම වෙනස් ස්වභාවයකදී රෝපණය කරන නිසා අපි කියන පරම්පරා ප්‍රත්‍යවර්තනයේ විශේෂ රූපේ පරම්පරා ප්‍රත්‍යවර්තනයේ අපි තෝරපයිටා වංශිකයන් පිළිබඳව කතාකොත් තෝරපයිටා වංශිකයන්ගේ අපිට දකින්න පුළුවන් සම්රූපේ පරම්පරා ප්‍රත්‍යවර්තනය. ඒ වගේම අපිට දකින්න පුළුවන් ඔවුන්ගේ ප්‍රමුඛ ශාකයේ කුමක්ද කියන පිළිබඳව පැහැදිලිවම ඉන්ද්‍රියන තෝරපයිට හේතුන උද්වාගේ කියන සත්‍යය උත්තරල විසින් දෙකේ නැති වුණත් පැහැදිලි කරගන්න කියන්නේ උද්වාගේ ඒක තුන ධර්මාන් ශාකයත් බොහෝ දුරට එක සමානයි අපිට ඇත්තට මේක ගුණ සූදින්ද කියලා කියන්න පුළුවන් ඒ වගේ ජන්මාන් ශාකයන් පිළිචාන දාන පිළිබඳව ආදින්න පිළිපස්සුව මේ වගේ දකින්න ලැබෙන බොහෝ විලාවට ඒක සයිලික ජස්මදාගේ අනුන හිතදරනවා කශිකාදර උදන්නවා කශිකාද ජයා ජන්මා ඒවා ජලයේදී සම්පේජ චරවිදී සාදල චරේදීන දීකොට සිද්ධන්නවා දීකොට බේජානතාකෙන් සිද්ධන්නටම ඒ බේජානදානි වල උන් කශිකාදරයි සැලේ ඔස්සේ ව්‍යාස්තරෙන් ඒවා සැලේ ඔස්සේ ව්‍යාස්තරලා ජය ජන්මා කුන්ද ඇති
ඔල්ල ජීවන තත්ත්වය ගැන විස්තර තමයි ඔබ දෙන්නත්. ඒ අපිට භෞතික ජීවන තත්ත්වය හදා ගැනීමට පුළුවන් එංගරේමයි ඔබ ජීවන තත්ත්වය අපිට ප්‍රමුඛ ශාක පරම්පරාවක් දක්වන්නට බෑ. අර ආදිකාලීන පොතේ ශාස්ත්‍රවල වගේමයි අපි ආදිකාලීන පොතේ ශාක්‍ය පිළිබඳව අවධානය කරා ශාස්ත්‍රීය විද්‍යාවේ කොටසේදී ඒ වගේ දර්ශන ලැබුණේ සමාන කාර්ය පරිච්ඡේද බලන දීජන්ත ශාක්‍ය පරම්පරාව නමුත් භෞමික ශාස්ත්‍රවලකෝ ග්‍රයෆයිටාගේ ඒකගුණ දක්මානිතාක පරම්පරාව ප්‍රමුඛ ශාක පරම්පරාව බවත් පත් වෙලා තියෙනවා. අනිත් සියලුම භෞමික ශාක පංචවද සංකීර්ණ පරම්පරාවෙන් දීගෙන දීජන්ත පරම්පරාව. නමුත් උල්වාගේ අපිට පැහැදිලිව කියන්න බෑ මොකක්ද සංකීර්ණ ශාක පරම්පරාව කියන එක. ඒ නිසා ඒ වගේම ඔහුගේ විචාර ශාක්‍ය සහ ජන්මාන ශාක්‍ය ස්වරූපයෙන් පානේ එනිසා සිටින සමහරු සත්‍ය ආරක්ෂණයක් දක්වනවා කියන්නේ. භෞතික ශාස්ත්‍රවල ප්‍රජන පොවයක පිළිබඳව මාතෘතයිල කියන ජන්මාන මාතෘතයිල සම්පීතන මාතෘතයිල කියලා එව දෙලීමෙන් අදස්සයි තමයි විතරවලින් ආරක්ෂා වී සිටිනවා. අපිට ඒක තෝරන ප්‍රතිවස්තකයක් විදිහට ලැබෙන්නේ. ඒ වගේමයි ජන්මාන්තක අනුගමනය කරන ජන්මාන්ති පදවන්නේ අපිටත් පස්යෙන් කියන්නේ ඕනෙ තමයි සිදුවේ. සියලු ධර්ම ප්‍රචාරක ජන්මාන් දෙලීම වලක්වා ආභ්‍යන්තර සංකේතන සිදු කරනවා. අපි ගත කලින් තෝරන ප්‍රතිවස්තක ආභ්‍යන්තර සංකේතන සිදුනේ නැහැ. බාහිර සංකේතන සිදුනේ එයා ජන්මාන් අපේ දෙවර්ගයෙන් ජඩේ පිටපත් කරා. ජඩේ පිටමයි සංකේතනේ සිදු වුණාම භෞතික ශාකවල අතර ජාය ජන්මාන් පිටට පුංජ ජන්මාන් පැමිණෙනවා. ඒව ශුක්‍රාණු ප්‍රාණි වලින් නිදහස් කිරීම සිදු වන්නේ ඒව සලකෝ අතල ශුක්‍රාණු විය හැකි. ඒ වගේම විවිධ රහිත ශාකවල ජන්මාන්ට බාහිර ජලය අවශ්‍ය වෙනවා. නමුත් බීජ ශාකවල ජන්මාන් සංකේතනය බාහිර ජලය තරම් ව්‍යාපාරිකුද්ද නැහැ. සබකෝ සංකේතනයේ පස්සේ දීගෙන ඉස්සන්නේ දැන් සාක්ෂි දෙල රැඳී සබතුලින් පළලේ අදාට පස් වෙන සිදු වෙනවා. ඒ ජන්මානුසාරයෙන් පෝෂණය ලබා ගැනීමේ විකසනයේ සිද්ධි සංකේතය බවත් පත් වෙනවා. මෙහිදී කලලේ ජන්මානුසාරය තුළ ශැදීමක් සිදු වෙනවා. තාපිකව එත කලලේ සාහිත්‍යය සම්බලදා සංසේචනයට පසුව සැදෙන දීකුණ ජීවිතයේ ඌනම විපාචන සමාජ වීමෙන් දීකුණ බීජාන් අත්පඩම් කරාව වෙනවා. මේ නිසා දීකුණ බීජාන් ශාකයේ සිදුවන ඌනම විපාචන ඒකගුණ බීජාන් ඉපද වෙනවා. බීජාන් පරිවර්තනයේදී ඒකගුණ ලෝහික ශාස්ත්‍රයේ පරිණාමක ප්‍රයෝගයේදී දීගුණ බීජාන් ශාක පරම්පරාව ගොඩනැගීමට වඩා පුස්තන් වස්තන ශාස්ත්‍රයේ කන්නේ පොඩදීම දැනගන්න තියෙන ලක්ෂණ දීනට ඒ ප්‍රමුඛ ශාස්ත්‍රයට පත් වෙන කියන අපි ගත්තු පරිණාමයේ මුල් අවධියේ පදවන සායිතාංශක අපි පරිපස්න ලැබෙන්නේ ප්‍රමුඛ ශාක පරම්පරාවේදී ජන්මාන් ශාක පරම්පරාව නමුත් ජන්මාන් ශාක පරම්පරාව පරිණාමයේ ක්‍රමයේ සීන වේලා තියෙනවා. පිටත ඇම්පෆයිඩ කියන තැනකට සම්බන්ධව පන්වික්කියයි ඒක ෆයිලයක විවරණ බවට පත් වෙලා තියෙනවා. දීප ශාකවලදී පීචාන ශාකයේ මත ජන්මයක යැපීමක් සිදු වෙනවා. මේ කියන පරම්පරක සත්‍යාවක් ඉතල සතහන් වලින් දක්වල ඒක ගුණ ජන්මාන ශාකයෙන් අනෝන්න විභාගනේ ඒක ගුණ කුණ ඒක ගුණ සායස්ථානෙ විපදවන ලබන එම එකතුන කුංජන්වන් වගේ එකතුන ජය සංස්ේජනේ දීගුණය ස්ථානයන් පදවන ඒ දීස්ථානය කලලය ඔත්තේ විකරතැනින් වෙලා දීගුණ බීජාන ශාකය ටික ඒ දීගුණ බීජාන ශාකය බීජාන දාන වල සිදුවන පූර්ණ විභාජනය ඒක ගුණ බීජාන පිතරනවා. එම ඒක ගුණ බීජාන්ය පරෝහණය නැවත ඒක ගුණ ජන්මාන ශාකය ලබ අපි දැන් වෙන්නේ සෝකනාතේක එහි භෞමික ජීවිතයට දක්වන පිටකතර සාකච්ඡා කරන
ධර්මානුශාසකේ නිදි ප්‍රමුඛ ශාස්ත්‍රයක් අපිට ගොඩදින ධනවාසී කරන්නේදී විනාල ශාස්ත්‍රවල තමයි අපිට ධර්මානුශාසකේ ප්‍රමුඛ ශාස්ත්‍රයෙන් දෙකක් ලැබෙන්නේ. ප්‍රමුඛ ශාස්ත්‍රයේ වෙද්දීපා දීචානුශාසකයට වඩා වැඩි කාර්යයක් ධර්මානුශාසකේ ජීවත් වෙනවා. ධර්මානුශාසකේ ප්‍රධානම ප්‍රේෂණය කරන ඒ රට ව්‍යාජ සංදවට ප්‍රතිදස්සාර ආකාරයට ව්‍යාජ පත්‍රයක් කියලා තියෙනවා. ඒ වගේම කැලේ අවශෝෂණය නැට තියෙන්නේ ලාභ මූලක පරිපූර්ණක ලැබරින් කැලේ අවශෝෂණය කරන බෑ අවශෝෂණය කරන්න පුළුවන් මතු පිට ජලය තමයි. දැන් මානසික ජීවිත දෙකේ කියන්නේ දෙවල් දෙකකේ. දෙවල් දෙකක කියන්නේ එලිංගිකයි. ඒක ලිංගික ශාක පරිණත වූ වෙලාවට උන්ජන්මානුශාකේ පරිණත වූ විට එහි සුක්තානුදාන හට ගන්නවා. ඒවා තුළ ශුක්‍රාණු විශාල ගණනක් නිපද වීම සිදු වෙනවා. ඕගනාතුම් පුංචන් පාර්ථක පත්ත පදරෝම එකතු වෙන එකතු ජීවිතයක් ඇති වෙනවා. ජයජන්මන්තාගේ පුංචන් මාස්තාගේ ලක්ෂණ එක තම පොදේ විශේෂ කතා රසායනික ආකර්ෂණ මත ප්‍රතිශාරයක් විදියට අසිකාදර චල සූක්ෂාණු තලයේ තිබෙනාගේ සඳහන් තුළද රසායනික සාර්ථක තරහින් පිළියෙද මේ සිදුවන්නේ අන්දාමිදාන්‍ය තුළදී. සංකෝපයේ පාරකට පරාජය පුදුම පොගනාතුන් පොත්තාගේ ඇතුළු විදිහට ඒ කිරුලියෙන් දැක්වෙන්නට ලැබෙන සත්‍යය අනෝනන විභාජනයේ දෙකින් ඒකකුණ දශකාගර ශික්ෂණ රාශිය කලලේ ලපටි තාලෙදි ආයතන සම්පූර්ණ පෝෂණ ප්‍රබලයෙන් එක්පසි කලලේ විදුන දීචන තාක්ෂණයට වර්ධ ලපටි ඒ පෝෂණය ලබා ගන්න විදිහට තාපේ ඒ පාදයේ හරහා අපිට දීචන ශාකයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට පාදයේ තමයි ඒ ජාතකයේ පරිදි ඒ වගේම පෝෂණය ලබා ගන්න. ඒ වගේමයි බීජාණු ශාකයේ අන්තර්ගත ප්‍රකාශන ක්ෂේත්‍රය. යාවතිනම ඒ නිසා බීජාණු ශාකයේ ජාජන්තන් ශාකයේ ජාතේක ජලය හා ප්‍රතිජලවන්ත පාදක ඒ නිසා බීජාණු ශාකයේ ආත්මික තරපෝෂී ක්‍රියා.
যারা যার মানুষ আছে লাগে যেগুলা গৌরীনাথ থাকে ಇಂದಿ ಅಪಿತ ಪಾದೇದ ಸಂಸ್ಕೃತಿ ಆವರ್ತನೆ ನಮ್ಮ ಸಂಸ್ಕೃತಿ ಕೌಟಿತಾವೆ ಅಂದಿದ ಅಪಿತ ಲಕ್ಷಿತ ಪುಲುವನ್ ಪಾದೇದ ಬಗ್ಗೆ ಪೋಷಣೆ ಲಭಾಗನ ಸಂಸ್ಕೃತಿ ಪೋಷ್ಟಾರ ಇದಲಕ ತರಾತ ದೀಮ ಸಿದುಕ ಕೌಟಿತಾವಸದ ದೀಪಿತಾನಿ ರೂಪತಿ ಯಾತ್ರಾನೆ ಕೌಟಿತಾವೆ ಅಪಿತೀತಾನ ಮಾತು ಸಂಗದಲ ಊನ ನಿತಾಚನೆ ಇದರ ಕೀರ್ತನ ದೀಚಾನ್ ಮಾತು ಸಂಗದಲ ಎಂತು ದೀಚಾನ ರಾಶಿಯ ಇದರ ಸಿದುಕ ಬೀಜಾನುಗಾರ ಹರಿನದಿ ಅರ್ಥಾಮಗೆ ತಾವದಿರದ ಬಹಳಷ್ಟು ರಾತ್ರಿ ತಿಳಿಸುವ ಇವಾಗೇನು ತುಳಗಿ ಅರ್ಥಾಮಗೆ ತಿಳಿದ ಏನಂತ ತುಳಗಿ ನಿಮಗೆ ಬೀಜವನ್ನು ಇಲ್ಲಾಗ್ತದೆ ಇದುವೇ ಉದಯತ್ತು ಬೀಜಾನು ಸಾಕೆ ಕುಹಂಗಿ ಸಾಕೆ ಮಂಟದಿ ಲಭದಿ ಅವಸ್ಥಾತೀತಿ ರವಿ ಪರಿಣತ ಅವಸ್ಥಾತೀತಿ ಇವಾಗೇನು ಲಭದಿ ಅವಸ್ಥಾತೀತಿ ಈ ರೂಪೇ ಕೋಟಿಕಾದ ಐರೋಪಿಯನ್ಗೆ ದ್ವಿಗುಣ ಬೀಜಾನು ಮಾತು ಸೈಲೋಣ ವಿಭಾಗವೇ ವಿಪರೀತ ರೀತಿಯಲ್ಲೇ ಅರೂಪಾಕಾರ ಸಮಾನ ಬೀಜಾನು ವಿಪದೇ ಬೀಜಾನು ಏಕ ಗುಣ ಏವಾಗೇನು ರೂಪಾಕಾರ ಸಮಾನ ತಮ್ಮ ಬೀಜಾನು ಏವಾಗೇನು ನಿಮ್ಮ ಕಠಿಣ ಬೀಜಾನು ಬಿಸಿಲಿ ಸುಧಿಸು ಪಸ್ತರ ಏ ಉಪಸ್ತರೇಲಿ ಸಮಾನ ಏ ಬೀಜಾನು ಎಪ್ಪ ಶೇಗಣ ಸರಿಪು ಪಾಸ್ತರೆ ಮತ್ತೆ ಪ್ರತಿಮ ಬಹು ವಿಧಾಗಟ ವೆದಗ ಇಟು ಕಾಸನ್ನಿ ಬೀಜಾನು ಪರೋಹಣೆಯಲ್ಲ ಕೊಲಗಾಯದಿ ಶಾಖನೆಯನ್ನು ಸೂಚಿತಾವ ಸದನ ಮೇ ಸೂಚಿತಾವ ಪಾಸ್ತಂತೇಗಳ ಅಭಿನಾಮ ಪೆನ್ನ ಮೆಮ್ಮ ಬೀಜಾನುವಲ್ಲಿ ಪೇಟ ಪಣ ಬೀಜಾನು ಪುಂಜಾತ್ಮಾನು ಶಾಖ ಅತಿಕರಣ ಸಾಕ್ತಾಂತನ ಪೇಟ ಪಣ ಬೀಜಾನು ಜಾಜನ್ಮ ಶಾಖ ಅತಿಕರಣ ಸಾಕ್ತಾಂತನ ಮೇ ತಾತ್ತಂತವರೇ ಕಟಗಾನ್ಮಾಟು ಶಾಖೆ ಏಕದಿನ ಜನ್ಮಾನುಶಾಖ ಪರಂಪರಾದ ದೀಪಿನ ಬೀಜಾನು ಪರಂಪರಾವತ್ತರ ಪರಂಪರಾ ಮಾರುದೀನು ಏಕದಿನ ಬೀಜಾನು ಏಕದಿನ ಜನ್ಮಾನುಶಾಖ ಪರಂಪರಾದ ದೀಪಿನ ಬೀಜಾನು ಪರಂಪರಾವತ್ತರ ಕೋಗನಾಟಿಂದಲೇ ಪರಂಪರಾ ಮಾರುದೀನ ಹಿಮೇತನ್ ಪರಂಪರಾ ಪ್ರತ್ಯಾವರ್ತನೆ ಸಿಗುವಲ್ಲಿ ಮೇ ರೂಪೇ ದಲಿಹು ಮೇ ಪರಂಪರಾ ಪ್ರತ್ಯಾವರ್ತನೆ ಲೈಫ್ ಸೈಕಲ್ ಜೀವನ ಚಾಪ್ತಿಯ ತಿಳಿಯದ ಈತನ ಬಾವಿತೆಯ ಭಕ್ತರತೆಯನ್ನು ಹಳ್ಳಿ ಹೈಮ ಬಲನ್ನು ಹಳ್ಳಿ ಹೈಮ ತೀರುವ ಜನ್ಮಾನುಶಾಖ ವರ್ಗದೆ ಕಟ್ಟಿ ಏ ಜನ್ಮಾನುಶಾಖೆ ಸಹ ಜನ್ಮಾನುಶಾಖೆ ಜನ್ಮಾನುಶಾಖೆ ದಿನದಲ್ಲೂ ಜನ್ಮಾನುಶಾಖೆ
පෙරිගෝනියම් නැමැති විශේෂ පැති වෙන මේ පෙරිගෝනියම් නැමැති විශේෂ පැති යනවා චුක්කාණු තමයි. චුක්කාණු දාගවර කියන චුක්කාණු මාස්ටර් ෆයිල අණු විභාජනයේ විභාජනයේදී දීපශිකාදර චුක්කාණු නිපදවනවා. ඒ වගේම ජායජාත්මාක ශාකයේ කෙළවර පෙරිගෝනියම් වගේ විශේෂ පැති වෙන්නේ. නමුත් අණ්ඩාක දාණය තියෙනවා. ඒ අණ්ඩාක දාණය වල එක්කත් සංදේයයක් කරනවා. ඒ වගේමයි පුංජන්මාන ශාකයේ නිපදවන දීපශිකාදර චුක්කාණු ජලයේ පිහිනමේ රසායනික සාධකන චරණයක් විදියට ඇවිල්ලා ජය ජන්මාන ශාකයේ තියෙන අණ්ඩ සයිඩේ සමග සංසේචනය සිදු වෙනවා. ඒ සංසේචනයක් සමග පොගන වටින් දීපුනේ සහන සෑදීම සිදු වෙනවා. ඒ පසුව කලලේ සෑදීම සිදු වෙනවා. මෙන්න මේ කලලේ ජන්මාන ශාකයේ මත බුද්ධ අවදීයේදී පූර්ණ ලෙස පරිපෝෂ ඉස්සාර දක්වනවා. ජය ජන්මාන ශාකයේ තියෙන පෝෂණය ලබා ගැනීම පසුව මේ කලලේ තීබන බීජාණු ශාකය බවට වර්ධනය වෙනවා. තීබන බීජාණු ශාකය කොටස් තුනකින් සමන්විතයි. පාදයේ තන්ත්‍රයේ ස්ෆෝටිකාව පාදයේ මගින් තීබන බීජාණු ශාකයේ ජායජන්මාන ශාකය ජලය හා ඛනිජයන් ලබා ගන්නවා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා හරිතත්වල පිළිපීම හිඳ තීබන බීජාණු ශාකයේ ජායජන්මාන ශාකය මත පුරල අවස්ථාවලදී අධි දෙක ස්ෆෝටිකාවේ දක්වනවා. ඒ වගේමයි මෙහිදී සංචය මගින් ස්පෝටිකා විදයට ඔසවා දැවීමක් සිදු කරනවා. ස්පෝටිකා කියන්නේ කොකොනාටුන්ගේ බීජාණු දානී ස්පෝටිකාව තුළ බීජාණු මාත්‍රු සයිඩ රාශියක් පවතිනවා. මේ බීජාණු මාත්‍රු සයිඩ බී ගුණයි. ඒ බී ගුණ බීජාණු මාත්‍රු සයිල ඌනන විභාජනයෙන් ඊපලිටක් දෙදීම සිදු වෙනවා. ඒකෙන් ඒක ගුණ බීජාණු විපද වෙනවා. එන ඒක ගුණ බීජාණු ව්‍යුහෙන් සමානයි. ව්‍යුහෙන් සමාන නිසා අපි කියන සම බීජාණුකතාවය දක්වනවා. මේ බීජාණු සුදුසු පස්තරයක් මත සෙවන සහිත පස්තරයක් මත වැටිලා තරෝහණය වීම සිදු වෙනවා. ඒ තරෝහණය වීමෙන් ශාකණය වෙන ව්‍යුහයක් වෙන තාක්ෂණය ඇති කරනවා. පෝටිකාවෙන් නිපදවන 50% වන බීජාණු උමංගී බීජ ධර්මාණු ශාකයේ ඇති කරන තාක්ෂණය ඇති කරනවා. 50% වන බීජාණු ජයාංගී ජන්මාන ශාකය ඇති කරන තාක්ෂණය නිර්මාණය කරනවා. අපි කතා කරා භෞමික ශාක භෞමික ජීවිතයට දක්වන අනුවර්තන එරවීමේ පරම්පරා ප්‍රත්‍යාවර්තනය පිළිබඳව පොහොනාතුන් ජීවන චක්‍රය සහ ඒ භෞමික ජීවිතයට දක්වන අනුවර්තන පිළිබඳව. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේදී ගෝලීය කොවිඩ් ප්‍රසංගකේ වගතීන් සහිත පුරවැසියෙකුට ඔබේ උපතම ශ්‍රී ලංකාවේ ඉටු කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ උපදෙස් ඒ ආකාරයෙන් පිටකදීම සිදු කරන්න. ඒ වගේම ඒ හෝම් ඒ ඒ